මේ රටේ කවුරුත් දන්නවා කිසිම දවසක් නැහැ විශේෂ කාරණයක් සිද්ධ නොවන දවසක් නැහැ ලංකාවේ සෑම දවසකම ආන්දෝලනාත්මක දේවල් සිද්ධ වෙනවා දැන් ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව බලයට පත් උනේ ඊට කලින් තිබිච්ච යහපාලන ආණ්ඩුවේ නොයෙකුත් දුර්වලකම් වැරදි ජනතාව ඉදිරියේ තබමින් ඒ දුර්වලකම් වලට කිසි ඉඩක් තමන් තියන්නේ නැති බවටත් ඒ වැරදි නැවත සිදුවීමට ඉඩ තියන්නේ නැති බවටත් කියමින් තමයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ඒ තනතුරට පත් උනේ ඊට පස්සේ ඔහු නියෝජනය කරන ඒ කඳවුර පාර්ලිමේන්තු මැතිවරණයේදීත් ඒ විදිහෙම පොරොන්දු ජනතාවට දීලා මේ රට සංවර්ධනය කරනවා මේ රට ඉදිරියට ගෙනියනවායි කියලා පොරොන්දු වෙලා තමයි බලය ලබා ගත්තේ 69 ලක්ෂයක් ජනතාව ඔය අවස්ථා දෙකේදීම ජනාධිපතිවරයාටත් පොහොට්ටුව මන්ත්‍රීවරුන්ටත් බලය දුන්නා. නමුත් දැන් ගත වෙලා තියෙන අවුරුදු එකහමාරක් මේ අවුරුදු එකහමාර තිස්සේම අපිට ගණන් කරන්න බැරි තරමේ අපකීර්තිමත් කටයුතු රාශියක් මේ රටේ මේ රජයේ යටතේ සිද්ධ වෙමින් තියෙනවා. ඒක නිසායි අපි පුරවැසි බලයේ විදිහට කල්පනා කළේ මේ වෙලාවේ ජනතාව දැනුවත් කිරීම සඳහා මෙවැනි ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්විය යුතුයි කියලා. දැන් මේ තත්ත්වය කොච්චර අර්බුදකාරී වෙලා තියවද කියනවා නම් ගිය සතියේ ජනාධිපතිවරයා ජාතිය අමතලා කිව්වා දැන් මේ ජනාධිපතිවරයා ජාතිය අමතන සතියක් පාසා හැම සතියකම ගම සමග පිළිසදරකට ගිහිල්ලා රට සමග පිළිසදරක් එයා පවත්වනවා අන්නේ පිළිසදරේදී කිව්වා 2015 කරපු වරද්ද නම් ආපහු කරන්න එපා කියලා ජනතාවගෙන් ඉල්ලා සිටියා මොකක්ද මේ කතාවේ තේරුම 2015 කරපු වරද්ද කියලා ਉਹ අදහස් කරන්නේ මොකක්ද මහින්ද රාජපක්ෂ එදා ජනාධිපතිවරයාගේ ආණ්ඩුව පරාජය කරලා ජනතාව විසින් ඔවුන්ව ගෙදර ඇරපු අවස්ථාවයි ඒකනම් නැවත කරන්න එපා කියන එක තමයි ජනාධිපතිවරයා කිව්වේ අවුරුදු එකහමාරක් වගේ කෙටි කාලයක් තුල ජනාධිපතිවරයෙක්ගේ ඔළුවට කොහොමද අදහසක් ආවේ 2015 වෙච්ච දේම නැවත Tamanට වේවි කියලා ඒකෙන් පෙන්눔 කරන්නේ අපිට වැඩිය ජනාධිපතිවරයාට තේරිලා තියෙනවා Taman මොනතරම් අසාර්ථක නායකයෙක්ද Tamanගේ ආණ්ඩුව මොනතරම් අසාර්ථක ආණ්ඩුවක්ද කියන එක මේ අවුරුදු එකහමාරක් වගේ කෙටි කාලයක් තුල ජනාධිපතිවරයා විසින්ම වටහාගෙන තිබීම තමයි ඒ කතාවෙන් පෙන්눔 කරන්නේ ඒක අස්වාභාවික දෙයක් නෙමෙයි ඊටාම ස්වාභාවික දෙයක් ජනාධිපතිවරයාට නෙමෙයි මේ රටේ මේ සාමාන්‍ය පාරේ යනේන සාමාන්‍ය වැසියන්ට දිනපතාම මහදවල් පේන්න තියෙනවා දැන් මොනවද රටේ සිද්ධ වෙමින් තියෙන්නේ කියලා තමුන්නාන්සලා දන්නවා මේ වෙනකොට ලංකාවේ මේ පරිසරය කියන එක මහා විනාශයකට ලක් වෙලා තියෙනවා මහදවල් කැලෑ කපනවා ඒ කැලෑ කැපීම් වලට විරුද්ධව කතා කරන අය ද්‍රෝහීන් විදිහට හඳුන්ව ඇඳින්වීමටත් ඔවුන්ට විරුද්ධව නොයෙකුත් විදිහේ දේශපාලනික මඩ ගැසීම් කරන්නටත් මේ ආණ්ඩුව පටන් අරගෙන තියෙනවා breaking.lk